ලැබෙඩයි සුන්දර උදෑසනක්. ඉතින් ආදර දුවේ පුතේ, අපි රාගමට පුළුවන් තරම් අපිට හැකි විදියෙන්, මම කියන හැකි විදියට වඩා අහිංසක හය වෙනුවෙන් අපි දේ කරා. ඉතින් ස්තුතියි ස්වාමින් වහන්සේ තුල බැරිකමක් තියෙන කාලෙත්, නොහැකියාවක් තියෙන කාලෙත් තමුන්ගේ ළඟ තියෙන දේ, තමුන් ළඟ තියෙන දේ තව මිනිස්සෙක්ගේ ජීවිතයට නිදහසක් වෙන්න තීන්දු තීරණ ගත්ත සිළු දෙනාට දැන් වාසය ආශිර්වාද කරයි. හොඳයි ආදර දුවේ පුතේ, ඉතින් මම කැමති නෑ ඒවා මේ ෆොටෝස් දාලා දාන්න. අපි එහෙම කවදාවත් කරලා නෑ, මම කවදාවත් ඒක කරලා නෑ. නමුත් මම පොඩි ෆොටෝ එකක් ඔබට දැම්මා. ඒ දැම්මේ හේතුව මේ අපි මෙන්න මේ ටික අද බෙදුනා කියලා කියන්නේ. හරි, පොඩි මොනාරි විශ්වාසයක් තියෙන්න එපැයි නේද? හරි, ඉතින් මේ ඔය ඔක්කොම මිලදී ගත්ත අපේ ලිපි ලේඛන තියෙනවා මා ළඟ. ඉතින් ඒව කවදාවත් අපිට අවශ්‍ය වෙයි එනසේක තියන් ඉන්නවා. ස්තුතියි ස්වාමීන් වහන්සේ, ඔබට ගොඩාක් ආශිර්වාද කරයි. මම විශ්වාස කරනවා ඔබට ඒක දැනේවි. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන විදිය ඔබට දැනේවි. උන්වහන්සේ කියන්නේ දීලා බලන්න, සෝදිසි කරලා බලන්න කියලා නේද? රයිට්. ඔබ සෝදිසි කරලා බලන්න මේ සත්‍ය ඔබේ ජීවිතේ විශාල දේවල් ස්වාමීන් වහන්සේ ඔබට ඉෂ්ට සිද්ධ කරයි. හොඳයි. ආදර දුවේ පුතේ, දෙවියන් වහන්සේගේ සිතුවිල්ල මොකද්ද ඔබ ගැන, ඔබගේ දරුවා ගැන? දෙවියන් වහන්සේ සිතුවිල්ල මොකද්ද? මම නිකන් ඔබට පෙන්නන්නම් මතෙව් 5 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය. මතෙව් 5 13. නුබලා පොළවේ ලුණුය. නමුත් ලුණු වල රස නැති වුනොත් ඒවා කුමකින් රස කරනු ලබන්නේද? ඒ එතෙන් පටන් ඒවා පිටත දමනු ලබන්නටද, මිනිසයාගේ පයින් පාගනු ලබන්නටද මිසන් කිසිවකට නොවටින්නේය. සාමාන්‍ය කරුණක් අරගෙන අසාමාන්‍ය තේරුමක් ඇතිව කතා කරන්න ජේසුතරම් කාටවත්ම බෑ නේද? ඉතින් මේ ලුණු කියන එක නේද හැම ගේකම තියෙනවා. ලුණු කියන එක හැම කෙනෙක්ම පාවිච්චි කරනවා. දුප්පත්, පොසත්, කළු, සුදු, ඉගෙනගත්, ඉගෙන නොගත් නේ හැම කෙනාම පාවිච්චි කරනවා. ඉතින් හැම දෙයකටම පාවිච්චි කරන සාමාන්‍ය ලුණු ගැන දැන් වාසේ මෙතන කතා කරලා කියනවා. මොකද්ද? ඔබ ලෝකයට ලුණුව සිටිනවා. ඒකේ තේරුම මොකද්ද පුතේ? කවුද ජේසු අනුගමනය කරන්නේ? ඒ හැම කෙනෙක්ම ලුණු ලෙස සිටිය යුතුයි. සමහර කෙනා මාව කවුරුත් ගණන් ගන්නෑ, මාව කට්ටිට මෙපා වෙලා තින්නේ, මාව අප්පිර වෙලා තින්නේ. එමෙ කියනවනේ. ඒ හේතුව මොකක්ද දන්නවද? ලුණු ගතිය නැති වෙලා. ඒ නිසා කාටවත් බැනල වැඩක් නැහැ. ලුණු ගතිය නැති වෙලා. උන්වහන්සේ කියනවා ලුණුව සිටින්න. ඔබ ළඟ ඉන්න කෙනෙක් කියනනම් අහන්න, ලුණු ගතිය අඩු වෙලාද? එහෙනම් අදර දුවේ පුතේ, ඔබ ලුණුව සිටින්න ඕනේ. ඔබ හැම දිනම රසවත් කරන කෙනෙක් වෙන්න ඕනේ. ජේසු තමයි කියන්නේ රසය නැතිනම් එළියට විසි කරනවා. ජේසු කියන්නේ. හරි. එනිසා උන්වහන්සේගේ කැමැත්ත තමයි අපි හැම කෙනෙක්වම පාවිච්චි විය යුතුයි. I must be useful. Okay? අපි හැම කෙනෙක්ම පාවිච්චි විය යුතුයි. ඒ නිසා තමයි ඔබට යම් කිසි දැන් බයිබලේ තියෙනවා නේද, පාවුලතුමාලා චරිත, ප්‍රදේශ, ගම්, ගස්, දියලි ඔය ඔක්කොම දේශනා කරනවානේ. හරි. නමුත් අද මම ඔබට දේශනා කරන්න යනවා පුංචි පණ නැති ද්‍රව්‍යයක් පිළිබඳ. ඔබ කවුරු හරි ළඟ, ඔබ දැන් ඔබ ළඟ කවුරු හරි දැන් ඔබ ළඟ ඉන්නවා නම් කියලා ටක් ගාලා කියන්න කියලා පැන්සලක් අරන් එන්න කියලා. පැන්සලක් නේද? ඔබ බලන්න මේ පැන්සල අද ඔබට යම්කිසි කතාවක් කියන්න යනවා. සමහර විට ඒ කතාව ඔබේ කතාව වගේ වේවි. හරි හරි. ෆස්ට් බලන්න පැන්සලේ, පැන්සල හදපු කම්පැනිය දාලා තියෙනවා. පැන්සලේ ඕන හැම පැන්සලකම මේ පැන්සල හදපු කම්පැනි නම දාලා තියෙනවා. ඊට පස්සේ ඒක පැක් කරලා මාකට් එකට, එම නැත්තම් ලෝකෙට ඒක එවනවා. හරිද? එනිසා ඔබ දැනගන්න ළඟින් එකකට කියන්න, ඔබ මාකට් එකට රෙඩි කරපු කෙනෙක්. ඔබවත් ලෝකෙට රෙඩි කරපු කෙනෙක් මාකට් එකට. මේ සභාව කියන්නේ නිකන් ආශ්‍රමණයක්, ආදානාගාරයක්, අදහන් නොඉන්න තැනක්, එහෙම නෙමෙයි. සභාව කියන්නේ ෆැක්ටරි එකක්, නිර්මාණය කරන තැනක්. ඒ විතරක් නෙමෙයි, නිර්මාණය කරලා එළියට යවන තැනක්, එළියට යවන තැනක්. බලන්න තව ඔබේ පැන්සලේ ගහලා ඇති ඒකේ ඒ කම්පැනි නම. අපි දමංගුණ අපි පොඩි කඳලා දන්නව නේද, එක එක පැන්සල් තියෙනවා නේද? අපි කාලේ ප්‍රසිද්ධයි නටරාජ් කියන පැන්සල.
දැන් ඉතින් තියෙන ඇට්ලස් කියලා තියෙනවා ගොඩාක් පෙන්සල් ජාති තියෙනවා බලන්න ඒකේ තියෙනවා HB half 2H 3H 2BO ඔහොම කියලා පෙන්සලේ ලියලා තියෙනවා හරියට ඈ ඒ කියන්නේ මොකද්ද කම්පැනියෙන් එලියට එද්දිම ගහලා එවනවා මේක මේක මේකට 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 තමයි මේව පාවිච්චි කරන්න කියලා දැන් HB කියන එක half කියන එක 2H කියන එක 3H කියන එක 2BO කියන එක ඒ එක එක වර්ග වලට තමයි පාවිච්චි කරන්නේ ඒ හැම පෙන්සලෙම එකම දේ කරන්න බෑ. පැහැදිලිද? ඒ එක එක දේවල් වලට මේ පෙන්සල පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ආදර දුවේ පුතේ දෙවන් වංශවාව නිර්මාණය කරලා ඔයාවත් යම් යම් දේවල් වලට ඔබවත් උන්වංශේ වෙන් කරලා වෙන් කරලා වෙන් කරලා තමයි වෙලා තියෙන්නේ. එනිසා ළඟින් එක නෑ අහන්න මොන බැජ් එකටද ඔයා ඇවිත්? මොන කණ්ඩායමටද කියලා ඇවිත්? සමහරය දැනග සමහරය බලයි බ්‍රද අදයි අපි පැන්සල් ඔව තිනවා කියලා දන්නේ කියලා නේද අදද දන්නේ ආ ඉතින් ගොඩාක් සභාවල් වල ආදර දුවේ පුතේ ඔක කියන්නේ දන්නේ නැහැ එම නැත්තම් කියලා දෙන්නේ නැහැ හරිද ඔබ පැන්සලක් මොන පැන්සලක්ද ඔබ ලෝකෙට යවපු සහ ඔබ නිර්මාණය කරලා තියෙන්නේ මොන කාර්යවේද කියන එක අද ඔබ බලන්න යනවා හරිද ඉතින් පැන්සල හදන කෙනා පැන්සලට කාරණා පහක් කියලා දෙනවා. හරිද? අපි ඉතින් අද කොච්චරක් බලන්න යනවත් දන්නේ. අදින් මේක ඉවර කරන ඉක්මනට. අපි නමුත් බලමු. ඉතින් මේ පැන්සල හදන කෙනා කියනවා පැන්සලට ඔබව මන් ලෝකෙට යවනවා. හරි. මාකට් එකට යවන පැන්සලට කවදාවත් කියන්න බෑ 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 මට යන්න බෑ කියලා. ඇයි ඒ? යන්න බෑ කිව්වොත් අයිතිකාරයාට ලාභයිද පාඩුයිද? ඈ? පාඩුයිනේ. මං දැන් ආනද ඔබව නිර්මාණය කරපු දෙවියන් වහන්සේට ඔබ නිසා ලාභද පාඩුද? ඈ සමහර එකේදී දෙවියන් වහන්සේට ලාභ වුණාට බ්‍රද පාස්ටර් නම් මන් නිසා ලාභයි කියලා ඈ කියන්නකෝ ඈ ඔබ ලෝකයේ වෙනුවෙන් වැය වෙන්න කැමති නම් හරිද ඔබව නිර්මාණය කරේ දෙවියන් වහන්සේ නිසා ලෝකයේ වෙනුවෙන් වැය වෙන්න ෆැක්ටරි එකකින් ඔබව මාකට් එකට යවුවේ ඒකයි හරිද ඒ නිසා ඔබට යන්න වෙනවා ඒ නිසා එක පළවෙනි එක දෙවෙනි එක ඔබට යන්න වෙන සමහරට ඔබ බලන්න ඔය පැන්සල කායි කායි අතේ තියෙන බලන්න පුංචි දරුවගේ අතේ තියෙනවා ආ සේල්ස්මන් ලගේ අතේ තියෙනවා කම්පැනි ඩිරෙක්ටර් ලගේ අතේ තියෙනවා වඩුවන්ගේ අතේ තියෙනවා ආ LKG දරුවන්ගේ අතේ තියෙනවා චීෆ් ඉන්ජිනියර්ස් ලගේ අතේ තියෙනවා හැම කෙනාගේම අතේ තියෙනවා ආ ඉතින් සභාව නැමැති ෆැක්ටරියෙන් ඔබව ලස්සන්ට පාට කරලා මුද්‍රා කරලා නේද ගෑනු පිරිමි වෙන්න පුළුවන් පාට වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ආ ඔබව එලියට යවලා තියෙනවා මොකටද පාවිච්චි වෙන්න හරිද පාවිච්චි වෙන්න දෙවෙනි එක ඔබ කාගේ හරි අතේ ඉන්න ඕනේ මේ වෙනකොට ඒ තමයි එක පේදුරු පහේ පහ කියනවා එසේම තරුණේනි වැඩිමල්ලන්ට යටත් වෙන්න එසේ නුඹලා සියල්ල එකිනෙකාට මෙහෙ කරන පිණිස යටත්කම පැලඳ ගන්න. මක්නිසාද දෙවියන් වහන්සේ උඩුගයට විරුද්ධව සිට යටවුන්ට කරනවා දක්වනසේක. කාගේ හරි අතකට යටත් විය යුතුයි ඔබ පැන්සලක්. ඔබ ගොත් මම කාටත් සෙකන්ඩ් වෙන්නේ නැහැ කියලා පැන්සලට තනිවම හිට ගන්න බෑ. කාගේ හරි තින්න ඕනේ. සමහර විට ඔබ ඉන්නේ පුංචි දරුවෙක් යතේ වෙන්න පුළුවන්. ඔබ පුංචි දරුවෙක් යතේ ඉන්න පැන්සලක් නම් මේ වෙනකොට ඔබ බිත්තිවල පොළවේ ආ කුරුටු ගාන තැනක ඇති සමහර අය ගොඩක් එමය නේ පොඩිය උන්ගේ හතට අහුවෙලා පැන්සලක් හොඳට ලියවෙන එකක් වටින එකක් හැබැයි අහුවෙලා දින පොඩි අය කියන පොඩි කෙනෙක්ගේ හතට ඈ ඉතින් ළඟින කෙනෙන් ආන කාගේ හතටද අහුවෙලා ඉන්නේ හ්ම් සමහර පැන්සල් දෙන ලොකු ඩිරෙක්ටර්ලගේ ටේබල් එකේ ආ සමහර පැන්සල් දෙන ෂෝරූම් එකේ කවදාවත් පාවිච්චි වෙන්නේ නැහැ. ෂෝ එකට තියන් ඉන්නවා. ආ කල්පනා කරලා බලන්න ආදර දුවේ පුතේ. කොහෙද ඉන්නේ නෙමෙයි. කවුද මාව ප්‍රයෝජන ගන්න කියන එක. ඈ කොහොමද මම කියන්නේ. ඒ නිසා මට හිතුණා අද මේ දෙක ඔබත් එක්ක කතා කරන්න. ඉතින් මේ කාලේ පුරාම මම කතා කරේ සේවය කරන්න කියන එක. ඔබ පාවිච්චි කරන්න කියන එක. ඈ ඔබ සන්තෝෂයෙන් ඉන්න. හේතු වේදන ඔබගේ නම ස්වර්ගයේ ලියා තිබෙන නිසා අද සේවය කරන අයට සහ කිතුරුවන්න තියෙන එකම
ඒක ජනස්කන ඔබ සන්තෝෂයි. ඇයි ඔබගේ ඔබගේ නම් ස්වර්ගයේ ලියා තිබෙන නිසා සන්තෝෂ වෙන්නේ? මේ පොළවේ තියෙන වස්තුව දේපල සල්ලි ඔබ ළඟ තියෙන නිසා ඔබ සන්තෝෂ වෙන්න එපා. හරිද? මතකද තාත්තගේ සතුට මොකද්ද? එදා නැති වී ගිය පුත්‍රයාගේ උපමා කතාවේ තාත්තගේ සතුට මොකද්ද? නැති වී ගිය පුත්‍රයා ආවම තමයි තාත්තා සන්තෝෂ වෙන්නේ. හරිද? මං ආනන්ද නිකන් ප්‍රශ්නයක්. කී දිනෙක ගෙනාවද? කී දිනෙක තාත්තා ළඟට ගෙනාවද? එක්කෙනෙක්වත් ගෙනාවේ නැද්ද? එහෙම නැත්නම් ඉන්නේ උන්වත් එළෙව්වද? කල්පනා කරලා බලන්න. තාත්තා සන්තෝෂ වෙන්නේ නැති වී ගිය පුත්‍රයා ආවම. එනිසා ඔබ පාවිච්චි වෙන්න. මේ පැන්සල පේනවද? මේ පැන්සල කෙනෙක් යතේ ඉඳගෙන ඒක නැති වීගෙන යනකම් මෙයා ලියවෙනවා. එයා අන්තිමට මොකද වෙන්නේ? අර කෙනා ප්‍රඥාවෙන් පූර්ණ කෙනෙක් බවට පත් වෙනවා. ලුණුත් එමය රස කරනවා. ඉතින් දයන් වහන්සේ කැමැත් ඔබ ලුණුව සිටින්න, ඔබ රසව සිටින්න, ඔබ යූස්ෆුල් වෙන්න, ඔබ පාවිච්චි වෙන්න ඕන කෙනෙක්. මොකටද? ඔබ සන්තෝෂයෙන් ඔබගේ නම ස්වර්ගයේ ලියා තිබෙන එකට. ඒ වගේම තාත්තව සතුටු කරන දරුවෙක් බවට පත් වෙන්න. තාත්තා සතුටුුනේ නැති වී ගිය පුත්‍රයා නැවතාවම. මම ආපහු ඔබෙන් අහලා තියෙනවා, කී දෙනෙක්ව තාත්තා ළඟට ගෙනාවද? ඉතින් ඒ නිසා කියනවා ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම කතාවක්. මේ මාගේ මේ අයගෙන් එක්කෙනෙක් හරි ඔබ නැති කරලා දානවා නම්, කියන්නේ පොඩි අය, කියන්නේ උගත් බුද්ධිය නැති අය, කියන්නේ බයිබලය ගැන ගැඹුරෙන් දන්නේ නැති අය, එමෙයි කියන්නේ කුඩා දරුවෝ, මේ දරුවන් කෙනෙක් ඔබ නැත් ඔබ අයින් කරලා දානවා නම් ඇඹුරුන් ගලක් ඔබේ බෙල්ලේ ඉල්ලලා මූදු මැද්දට දාන්න ඕන කියලා දැන් වාසය කියනවා. සද සමහර දේව දාසෝ ඉන්නවා, සමහර සේවකයෝ ඉන්නවා. අද ඔවුන්ගේ ක්‍රියාකලාප නිසා, අද සමහර ක්‍රිස්තියානි මිනිසුන්ගේ ක්‍රියාකලාප නිසා අද ගොඩාක් අය දැන් වාසයෙන් ඈත් වෙලා ඉන්නවා. ඒ නිසා අද ඔක්කොමඩම සමාව අරගෙන ස්වාමින් වහන්සේ තුල පාවිච්චි වෙන, තාත්තව සතුටු කරන, ස්වර්ගයට සෙනග එකතු කරන, නැති වී යෑම නැවත තාත්තලකට ලං කරන පුදුමාකාර දරුවෙක් වෙන්න අපි නැගිටිමු. ස්වල්බය දේවතාවතු වහන්සේ ස්තුතිවන්ත වෙන මේ ලස්සන උදෑසනනේ සෝභාස අපිට කිව්වා වචන නිසා. අබා පියන්නේ අද සබාර කරනවා මෙන්න දවසේ පාවිච්චි වෙන්න ස්වාමිනී යන දේවතාවතු වහන්සේට ජීවිතේ බාර කරන මේ හැම දරුවෙක්ම ජීවිතේ බාර ගන්න. පියන දවසේ පටන් ඔවුන්ගේ ස්වාමිනි කැඳවීම තේරුම් අරගෙන අද දවස පටන් ඔබ වහන්සේගේ ස්වාමිනි ලුණුව, ස්වාමිනි ඔබ වහන්සේගේ ජීවිත රස කරන දරුවෝ බවට මේ දරුවන් පත් කරන්න. ඔබට බාර කරනෝ සියලු ගෞරවය ඔබ වහන්සේට අයිති ස්වාමිනි. කතා කරනෝ මාවත් ස්වාමිනි විශ්වාස කළාද කීකරු වෙලා යටත් වෙන සියලු දරුවනුත් ඔබගේ ආශිර්වාදයෙන් බාර කරනෝ. දෙවතාවතේ අද දවසේ යමෙක් වේදනාවෙන් අරගල ප්‍රශ්න වේදනා රෝග මැද සිටිනවාද ඔවුන්ව ඔබ වහන්සේ ආශිර්වාද කරන්න, සුව කරන්න, නිදහස් කරන්න ඔබගේ ස්වර්ගයේ දයතර බාරයි. ජේසුනේ ඔබගේ තුමු ශ්‍රේ නාමයෙන් සාය. ආමෙන්. 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 ඉසු පිටයි. සුව දවසක් මම බද සමීර. හාමිමුදු දේශන 4 මාර්ථ යාලිති.